දින හතරක් තුල පැවති ඉන්ධන බෙදා හැරීමේ අඩුපාඩු නිවැරදි කර මෙවන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ අතර ඊයේ රාත්‍රියේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ තිබෙන අතර අද දින එහි පෙට්‍රල් ගොඩබෑමට නියමිතයි. එමෙන්ම දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 බැගින් පෙරුම්හල් වෙත නිකුත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ට්විටර් පණිවිඩයෙන් පවසන්නේ. කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයකම මේ වන විටත් පෙරුම්හල්වල දක්නට ලැබෙන්නේ දිගු පෝලිම්. මේ අතර ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමය ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට ටැංකි රථ හිමිකරුවන්ට ගෙවීමට තියෙන ප්‍රවාහන ගාස්තුව අපගේ ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය අනුව ඉන්ධන මිල අඩු වැඩි වීම තුළ එය ගණනය කරලා අද දින සියලුම ටැංකි රථ හිමිකරුවන්ට හිඟමුදලු සමග ගෙවීමට සීපීඑස්ටි ආයතන විසින් කටයුතු කරලා තියෙනවා. ඉන්ධන පිරුම්හල් කරුවන් විසින් ඇනෝම් කරන ඇනෝම් තමයි අපි ප්‍රවාහන කරුවන් හැටියට අපගේ රාජකාරීති. එතකොට ඉන්ධන පිරුම්හල් වලින් ඔච්චර ඇනෝම් කළත් ඔවුන්ටත් මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. මොකද මුදල් යොදවා ඇනෝම් කරන්න ඕන. මොකද අද දිනේට ඇනෝමක් ලබා ගන්න ඕන අද උදේ 9 අමාරින් ඉස්සෙල්ලා මුදල් ලැබපත් කරන්න ඕන. මොකද මීට ප්‍රථම තිබුණේ ඉන්ධන ටැංකි රථය ඉන්ධන පිරුම්හල වෙතට පැමිණියට පස්සේ චෙක් පත්‍ර ලබා දීමෙන් තමයි එම ක්‍රියාවලිය සිදු වුණේ. ඉතින් මොකක් හරි මෙම ආයතනවල පැමිණෙන නිලධාරීන්ගේ එක එක ඊරණ නිසා මහජනතාව තමයි මේකෙන් අපහසුතාවයට පත් වෙන්නේ. ඉතින් මෙම ක්‍රමවේදය වෙනස් නොකළොත් ඉදිරියටත් මේ ප්‍රශ්නේ තියෙනවා.